මම වැඩිම මේ ඍණ මිනිසු ගණන් ගන්න ඍණ දේවල් මගේ ළඟට මම ලං කරගන්නේ තුලන්තර ඇත්තා දැන් සමහර අය මම එහෙම නිකන් මාත් එක්ක අමනාප නම් අමනාපයෙන් හොඳයි මට අංශ ගැන ලියවුණා සොකරි ගැන ලියවුණා ලිංගිකත්වයේ ශුංගාරේ ගොඩාක් ඔබතුමාගේ නිර්මාණ ඇතුලේ තියෙනවා බයි හේතු නැද්ද මොකද ලංකාව වගේ සදාචාරය ගැන ගොඩාක් කතා වෙන රටක්නේ ඔව් සදාචාරය නැතිව රටක් නෙමෙයි ඔබ උඩුකුරුව සයනේ ඉන්න සුදා සොඳා කියලා මම ලියුවාම බැන්නනේ ඉතින් ඒක හරි ප්‍රකෘති ආශාවක් मनमाले හැබැයි නිවේදකේ වේදිකා නාට්‍යකරුවෙක් නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම නව නිර්මාණ සංකල්ප බිහි කරන්නෙක් විදිහටත් ඔහු හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපේ කතා බහත් එක්ක එකතු වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි වසන්ත දුක්ගන්නාරාල. අයවන්. අයවන්. ඉස්සෙල්ලාම පොඩි අවසරයක් ඕනේ මේ වැඩසටහන බොහොම ලෙන්ගතව කරගෙන යන්න ඕනේ හින්දා දුකායිය කියලා කිව්වට කමක් නෑ නේද? අනිවාර්යයෙන් හොඳයි. ඇත්තටම මේ දුකා කියන නම ආවේ කොහොමද අයියා? ඒ කියන්නේ මගේ සර්නේම් එක තමයි දුක්ගන්නාරාල වෙන්නේ. අපේ නම වෙන්නේ දුක්ගන්නාරාල්ලාගේ වසන්ත කුමාර බණ්ඩාර. එතකොට අපේ වාසගම එක. අපේ එවකෝක අපේ අයිඩෙන්ටි කාඩ් වල හැමෙයි තිබි DR වසන්ත කුමාර බණ්ඩාර කියලා. පසු කාලෙක තමයි මම ඔක භාවිත කරේ මේ දුක්ගන්නාරාල් කියන කෑල්ල මට හිතුණා ඒක. අතර මට වඩා ඒක හිතුණේ ස්වර්ණශ්‍රී බණ්ඩාර කියන රජවට සේවය හිටිය අපේ ප්‍රධානියා. ඔව් ශ්‍රේෂ්ඨ සාහිත්‍ය දරේ අල්මේදලා බෝලගස දිහෙම ලියපු කෙනා ඒ වගේ මේ ගීත රචකෙක් හැටියටත් සාහිත්‍ය දරෙක් හැටියටත් දැන් විශාරද ගුණදාස කපුගේ බොහෝ ගීතත් රචනා කරලා තියෙන කෙනෙක්. ඔහු මේ දවසක් රජරසේ ඉන්නකොට වසන්ත කුමාරලා වසන්ත බණ්ඩාරලා පැටලෙන්න ගත්තා. එතකොට වසන්ත බණ්ඩාර දිසානායක අපේ ගීත රචකයා ඔහුත් ඉන්නවා. දුක හාදු දෙන ගෑලේ මේ වගේ වසන්ත කුමාර කොබෝක මහත්තයා කොළඹින්දන් එහෙට රචනා කරනවා. ඉතින් මේ පැටලිලාස්සේ මමත් ඇවිල්ලා වසන්ත කුමාර බණ්ඩාර කියලා. ඊට පස්සේ තමයි ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් කිව්වේ මේ ඔය DR කියන්නේ මොකද්ද කියලා අහපුවාම වසන්ත ඒ දුක්ගන්නාරාල කිව්වා. එහෙනම් වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල කිව්වා. ඒ දුක්ගන්නාරාල මම මාර්චි කරා. දුක්ගන්නාරාල කෙටි වුණා දුකා වුණා. හරිනම දුක්ගන්නාරාල කියන්නේ. ඔය දෙකම පාවිච්චි කරන ප්‍රශ්නයක් නෑ. මේක නමක් නේ. ඔක අර මේ සම්දි ප්‍රශ්නයක් තියෙන අග්ගලා වගේ තමයි. එක දෙකක් ලිව්ව වචන දෙකක් ලිව්ව දුක් අල්කයන් එකට කරොත් අග්ගලා වගේ තමයි දුක් ගන්නාරාල නමක් ඉතින් ඇහෙන එකන්නේ. මම හිතන්නේ මේකෙන් ඔබට වෙනම අනන්‍යතාවයක් ගොඩ නැගුණා දුකා කියන ලංකාව තුල ඔබ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ ඔබට අයිඩෙන්ටිටි එකක් හැදුනේ දුකා කියන නමත් එක්ක. පැහැදිලිවම ඒකත් එක ප්‍රමුඛ ගුණා. එතකොට අපි පොඩක් පාසල් කාලයට ගියොත් සහ ඔබ ගම ගත්තාම ඔබ කොළඹට එකපාරටම ආපු කෙනෙක් නෙමෙයි. मम मे पासल मगे मुलम पासल समय काट गस्ती अनुराधपुर तव किलोमीटर हिंतालेटया गमक हे अपच्ची अरटगिया अम्मेरटाव ये पैसे हेदिच मम अनुराधपुर मध्य मध्यविद्यालयटाव अनुराधपुर मध्य विद्यालय तमय श्री जवर्धन विश्वविद्यालय मगे प्रथम उपाधि सदा मम प्रेमिनी ඉතින් එහෙම එහෙම දැන් පියවරෙන් පියවර කිව්වට ඔකෙ මැද ලොකු කතා ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔහු දැන් හැමදැනම කියන්න බැරි හින්දා මම මගේ පොතකට ලිව්වා ඔක මං. ඌ තමයි දුකා කියලා කෘතියක් මම නිර්මාණය කරේ. ඔය වෙල ගන්න ඇත්තටම ඊළඟ પરම්පරාවට මේ එහෙම අපි කරපු දෙයක්ම කරන්න වෙන්නේ නැහැ ඊළඟ પરම්පරාවට. හැබැයි කොහොමද අධ්‍යක්ෂින් හොයාගන්නේ සමාජයේ අධ්‍යයනය කියන්නේ මොකද්ද කියන එක හොයාගන්න තමයි මම ඒක ලිව්වේ. ඉතින් ඔය අතර මම කොළඹට එන්නේ ඉස්සල්ලාම 88 89 ඉදී අපේ හොඳම පිරිමල් යව්වනේ අපි උසස් පෙළ කරලා අවසන් වෙච්ච ගමම් රටේ තිබ්බ කලබලකාරී තත්ත්වයන් එක මේ ගෙවල් වල ඉන්න බැරි ප්‍රශ්නත් එක්ක අපි කොළඹට සංක්‍රමණය වෙනවා. මම ඇවිල්ලා අනස්සා ගණනාවක් කරමින් අවසන් වශයෙන් හෝටල් එකක් වැඩ කරමින් ඉන්න අතර තමයි විශ්වවිද්‍යාල කැඳවුම් ලබන්නේ 90. ඉතින් ඊට පස්සේ ඒ සමය වුණත් අපි අර බොහොම සුපිරි සැප ජීවිතයකට වඩා වෙනස් ජීවිත ගත කරන්න සිද්ධ වුණා. මම හිතන්නේ මේ පරිච්ඡේදම තමයි මේ අත්දැකීමම තමයි අවසාන වශයෙන් ජීවන අත්දැකීම වෙන්නේ.
නිර්මාණ වෙන්නේ අපේ ඔළුවේ තිබිලා ප්‍රතිනිර්මාණ වෙන්නේ. ඒ නිසා ඒ දිග දිග ගමන. දිග ගමන. මේ දිග ගමන එනකොට විශේෂම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තම ඔබ ඉගෙන ගන්නේ මේ මේ ගීත සාහිත්‍ය ගැන නෙමෙයි. හැබැයි අපි දන්නවා ගීත සාහිත්‍ය ඉතින් අපේ ජීවිතේම තියෙන කොටසක්. ඕන කෙනෙක් සංවේදී වෙන තැනක් තමයි ගීතයක් කියන්නේ. කලමනාකරණය කියන තැනින් කොහොමද මේ එකපාරටම ගීත සාහිත්‍යයට එන්නේ? ආභාෂය ඔබතුමාට කොහෙන්ද ලැබෙන්නේ? ඒක උනේ ඉතින් අපේ රටේ තියෙන මේ වැරදි අධ්‍යාපන සිස්ටම් එකකින් තමයි. අපේ අම්මලා අප්පච්චිලා හිතන් ඉන්නේ එක්කෝ දොස්තර කෙනෙක් වෙන්න ඕන ළමයා, එක්කෝ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ, එක්කෝ ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, අඩුතරමේ ගුරුවරයෙක් හරි වෙන්න ඕනේ කියලා. ඉතින් අපේ එහෙම අර කලාව අපේ කාලේ කොහොමද ආට් කියලා විෂය ඇතුලේ විශේෂ රංග කලාව වගේ දේවල් තිබ්බේ නැහැ. නැටුම් කරන අය නිකන් නාටකම් කාරයෝ කියලා නිකන් කිව්වේ. නමුත් අපි අපි දැන් ඒ නිසාම මට වාණිජයේ විෂය තෝරාගන්න සිද්ධ වුණා. මම සයන්ස් කරන්න ගෙදරින් බල කරද්දි මම ඒකට බැහැ කියද්දි ආර්ට් කරන්න කියද්දි ඒ ගෙදරින් ඒකට බැහැ කියද්දි මේ අර මැද පැකේජ් එකක් හැදෙන්න තමයි මම හරි නම් දෙක බැලන්ස් වෙන්නේ. ඉතින් වාණිජයේ විෂය හදාරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අම්මගේ හිතේ තියෙන මං චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙයි කියලා. ඉතින් ඒ නිසා මට දිගින් දිගටම විශ්වවිද්‍යාලෙදිත් කලමනාකරණ විෂය හදාරන්න උනා. චාටර්ඩ් අකවුන්ටන්සි වගේ දේවල් මට කරන්න සිද්ධ වුණා. හැබැයි කොහොම හරි ඉතින් මම ඒ වෙනකොට මම කියන්නේ මට ඉගෙන ගන්න විෂයයි මගේ ජීවිතයේ දෙකක් හැටියට මම ගත කරන්න මම පුරුදු වුණා. මේ පුරුදු වීමම ඒක ටික අමාරුයි. කියන්නේ මේ ජීවිතේ ආර්ටිස්ට් කෙනෙක් වගේ ඉන්නත් මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක් වගේ ඉන්නවා කියන්නේ විභාග ෆේල් වෙනවා. ඒසයි පාඩම් කරන්නත් ඕනේ. කොහොම හරි මේ සමබරතාවය ආරක්ෂා කරගන්න තමයි මම වෙනස් වෙනස් ප්‍රායෝගික දේවල් විශේෂයෙන් කියවීම. අපි වාණිජ විෂය ගෙන ගන්නුන හම්බෙන්නේ අය මලියම් මස් කටුයි කිරි හොදි වගේනේ. ආවේ අපි මම මේ අතර පුස්තකාලෙට ගියාම ඉස්සර අපේ පුස්තකාලෙ පොත් 8ක් ගන්න හම්බෙලා උපාධිධාරියෙකුට. පොත් 8න් 4ක් මම ගේන්නේ කලා විෂයන්. يعني කො විචාර වනතනාව කතා නැත්නම් සරච්චන්ද්‍රයන්ගේ මොකක් හරි එහෙම එකක්. ඒ වගේ නල්ල කියවලා යති චාසහස ඒ කලින් නම් ලිව්වා. පස්තර වලට කවි ලිව්වා, කෙටි කතා ලිව්වා. විශ්වවිද්‍යාල කාලේ ඉන්න. ඔව් මම ඊට පෙර ලිව්වා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ හොඳින් මේක කියන මොකද අපි එක ගෙන්සියක් හම්බුණා අපිට හොඳ අපි චමරිය හිටියේ තිබිරියාගම බණ්ඩාර මහින්ද කුමාර දළුපොත්ත මංජුල වේදිවර්ධන දැන් මහාචාර්ය අමරකීර්ති දීනගේ අමරකීර්ති මේ 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 වගේ යසනාත් ධම්මික ඩොක්ටර් යසනාත් ධම්මික බණ්ඩාර අපි තමයි මේක රංචුව. ඒතකොට දැන් ලියවිල්ල මහා තරගයක් බවට පත් වෙනවා. හැම සතියෙම කවියක් පළ කර ගන්න ඕන කෙටි කතාවල් කියන්නේ. ඒකේ වෙනස් මිනිහා මම. එසම මම මම ටිකක් වෙනස් මගේ ගීතත් වෙනස් වුණා. ඒගොල්ලෝ ලියපු විදිහෙන් කවිත් මගේ කාලේ වෙනස්. ඒ නිසා මම එහෙම නිසා මම මැනේජ්මන්ට් කියන එක මගේ ජීවිතයට මම වැඩි ගත්තා. හැබැයි ජීවිතේ ගත්ත කැලලත් තිබ්බා. ඒක තිබ්බ කලමනාකරණය කියන එක. ඒතකොට දැන් මේ මම කවියේ මොකක් හරි කලාකරුවෙක් වෙන ගමන් අනිකුත් දේවල් බැලන්ස් කරගන්න ඒක මම මැනේජ්මන්ට් මට හරියට ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ඒවා මම ඉගෙනගත්ත ඇඩ්වර්ටයිසිං නැත්නම් මාකටිං වගේ දේවල් මගේ ඊට පස්සේ මම බ්‍රෑන්ඩින් මම බ්‍රෑන්ඩ් වෙනකොට මම පොසිෂන් වෙනකොට ඒ තියරි මම භාවිත කරා. විශේෂයෙන්ම ඔබ මේ වෙනකොට නිර්මාණ දායකත්වයේ 500කට එහා ගියපු ගීත නිර්මාණ කරලා තියෙනවා. ඔබ පළවෙනි ගීතය නිර්මාණය කරේ කාවෙන් වෙන්නද? ඒක එහෙම මම වගේ ගීත ගායෝ නැහැ. ගායනා කරපු වයින් ගත්තොත් එහෙම ඒ වේරලියද්දේ ගීතය තමයි පොඩි මම මතුවනේ. හැබැයි ඊට පෙර මම මාන්ලි බුලස්සිංහල මහත්මිය සහ කරුණාත් විජේවර්ධන ගායනා කර පසු එය මාලනී බුලත්සිංහලන් සමග ක්‍රිෂාන්ත රන්ද ගායනා කරා මේ නුඹ මලක් බව නම් සැබැයි කියන ගීතය. ඒක ගුවන් විදුලි ප්‍රචාරණ වල අර හිට් එකක් වුණේ. වේරලියද්දගේ සිංහාට බයයි නම් ඒ ගීතය තමයි මාගේ අර හැම ටර්නින් පොයින්ට් එකට මිනිස්සු වහා මේ අර මගේ වෙන සඳුරගත්තේ හැමෝගම හිත්වල තියෙනවානේ. සේකර කෙනෙක් ඉන්නවා, රත්නශ්‍රී විජේසිංහ කෙනෙක් ඉන්නවා. ඒ වගේ නැතුව මම වෙන්න පටන් ගත්ත තැන ඒක. ඒක තමයි ඒතකොට මුල්ම සම්දිස්ථානය හැටියට සිංහයාට බය නැංගි තියන්න පුළුවන්. මෙතනදී බන්දන ගොඩක් ලංකාව තුළ සමහර චරිත ජනප්‍රිය වෙන්න ඔබේ ගීත පිටිවහලක් වුණා. ඒත් එක්කම ඔබට ගොඩක් දෙනා ගරු කරනවා. හැබැයි ඔයත් එක්කම කෘතවේදීත්වයේ නැති වෙච්ච චරිතත් හම් වෙලා තියෙනවා. වැඩේ කරගත්තා ජනප්‍රිය වුණා දුකාව අමතක වුණා. ඔව් එහෙමයි හිටියා. හැබැයි එහෙම ඉඳලා ඒගොල්ලෝන් ඉතින් නැති වෙලා ගියා හිටියා. සමහර ආපහු ඒක හදා ගන්නත් මාගාට ආවම මට ලැජ්ජාව කියලා ගන්න මම ආපහු උදව් කරනවා. ඉතින් ඒ වගේ අය ඉන්නවා. මම වැඩි එහෙම ඒ ඍණ මිනිස්සු ගණන් ගන්න නැහැ. එහෙම
වෙන දේවල් මගේ ළඟට මම නම් කරගන්නේ තුලන්තර ඇත්තට සමහර අය මම එහෙම නිකන් මාත් එක්ක අමනාප නම් අමනාපේ හොඳයි මට ඒත් එක්කම වැඩ කරනවට වඩා එහෙම නෙවෙයි ගොඩක් බහුතරයක් මාත් එක්ක මම ආදරෙන් මම හිතන්නේ මාධ්‍යවල මම දැන් දකින්න මාධ්‍යවල කතා කරනකොටත් මම දැක තියෙනවා මේ දුකයි අද අපිට මේක පටන් ගන්න කිව්වේ නැතුව අපි පාර කැපුවේ මමයි කියන එක හැංගීම බොහෝ අය ප්‍රකාශ කරනවා මම දැකලා තියෙනවා ඒ අරෙන්න මං වෙන අගුණ මාධ්‍ය කියන මම දැකලා නැ වෙන වෙන තැන්වල කියන ආරංචිලා දෙනවා දුකයි ගොඩක් වෙලාවට ඕනි කෙනෙක් අවු ගීතය නිර්මාණය කළ දෙනවද නැත්නම් පිරිසක් ඉන්නවද තෝරගත්තු පිරිස නෑ එහෙම ගන්න නෑ මට මේ මට එන කෙනාගේ ගුණය කියන්නේ මේ උට ගීත ගන්න පුළුවන්කමයි ගෙන මට හම්බ වෙන ටියුන් එකයි නැත්නම් මට යා කරන්න ඕනක කියන ඉල්ලා සිටින එකයි මට ගැලපුණොත් හරි එහෙම නැත්නම් සමහර අය මම අකමැති කියන්නේ මම ලියන්න කැමති නැති නැත්නම් මට ලියවෙන්නේ නැති ගණේ ගීත ඉල්ලලා මම එහෙම නොලිය ඉඳලා තියෙනවා सहाय मैं लसन फैक्ट मे अविवेक नोलिया तीन सामने मित्र दीर तीन विशेष नीला कैलम श्रीमा मम संहार गीत ट्रांसफर कैलोटी असन कैलोटी मत वेड वेडी असन हम जनप्रिय गीत बोट पत्र तीन मम मट गल मट रेसी मगे विवेक सह मट दिचर निधा साधन कवर मैंने आधुनिक पड़ी लुद संकल्पित मन काल्पितुमा गुडाट मे गीत निर्माण कोई देते समीप එතකොට දැන් තදින් ලියන්න ගියොත් තමයි අත්දැකීම ඕනේ වෙන්නේ. අර හැබැයි ඇතුලේ තියෙන එක එළියට පයින්නවා. මම හිතන්නේ එහෙම වෙන්නේ. දැන් රෝහණ බද්දගේ මහත්තයත් කියන්නේ දැන් මම අහනවා සම රෝහණ බද්දගේ මහත්තයත් කතා කරන රෝහණ මාධ්‍යවේදී කහන්නේ අර ගීතය ගත්තේ මොන ජනශ්‍රුතියේද ජනනාද මාලාවේද නෑ එහෙම යන්නේ නෑ මම. නිරාස යන්නේ. යා කියන්නේ මේකේ මේකේ හැම එකක් තියෙනවද දන්නේ නැහැ. මෙන්න මෙහෙම ඇහෙනවා. මෙහෙම මෙන්න මෙහෙම කුත් ඇහෙනවා. අපි හිතන්නේ නැති දේවල් හොයලා දෙනවා වගේ අපිටත් මේ නිර්මාණය ආවේශ වෙන වෙලාවට එනවා ආවට පස්සේ අපි දැන් යා මේක මේ ජන කවි හා සමාන එකන්නේ නැත්තම් මේක ගෝයන් කවි වගේ එකක් නේ මේක කරත්ත කවිනේ කියලා දන්නේ දැන් ගවුන් කඩේ මන් ලියුණා ඉච්චරයි පස්සේ තමයි දන්නේ මේ කම් කමේ කරන්නේ මේකේ මේකේ නාදය ගත්තොත් එහෙම මෙහෙමයි මෙහෙමයි කියලා විග්‍රහ කරන්නේ වෙන අය මට ලිය වෙනවා හැබැයි ඒක සඳහා මගේ අර ඇතුලේ ඉන්න මං කිව්ව අර කාටගස්ද ගීලි කනිෂ්ඨ විද්‍යාලේ ඉඳන් මේ මෙතන දෙනකන් ආපු ගමනේ දේවල් ඇතුළ තියෙන එක වැදගත්. ඒකේ ෆිල්ටර් වෙලා නෙන්නේ. ඒතකොට ඒ ෆිල්ටර් වෙනකොට ඒ සුවඳ අර වචනවල තියෙනවා. බය හේතු නැද්ද බොහොම මේ ආන්දෝලනයට ලක් වෙච්ච කවි ගීත් ලියුණා. කන්සා ගැන ලියුණා, සොකරි ගැන ලියුණා, ලිංගිකත්වයේ ශුංගාරය ගොඩාක් ඔබතුමාගේ නිර්මාණ ඇතුළේ තියෙනවා. බය හේතු නැද්ද මොකද ලංකාව වගේ සදාචාරය ගැන ගොඩාක් කතා වෙන රටක් නේ. ඔබතුමාට බයක් හේතු නැද්ද? ඔව් සදාචාරය නැතිව රටක් නෙමෙයි කිව්වේ. ඒ නිසා මම බය වුණේ ඒකට. මේ මට තියෙන මම අර කියන ලියුණාට පස්සේ මම දන්නේ ඒක ලිංගිකත්වයේ තියෙන කංශ. ඉතින් මට මම හොඳ සොකරි බල්ලා තියෙන මමගේ මාස්ටර්ස් එක වලට මම සොකරි මගේ තීසීස හැටියට මම ලැබු මහාචාර්ය තිස්ස කාර්ය සම්යතයේ සොකරි ගැන හොඳින් ගෙනගත්ත කෙනෙක් මම. සාම්මගේ ඔඩොක්කුවේ ඉඳන් හිඟුල් වල වෙල්යායේ සොකරි බලමු කෙනෙක් මම. අපේ බාප්පලා සොකරි නටපු මම හොඳින් දැකලා තියෙනවා. සොකරිගේ තියෙන ශෘංගාරයයි ඒකේ කංශයයි ඉල්ල ඔක්කොම මම දනගෙන තමයි ලියන්නේ. ඒතර මම මේ කරන්නේ පොඩි අයිරනියක්. يعني ඒක අනුත්‍රාසය ලියන එක. දැන් මේ මෙහෙසි කරපල්ලා කියලා නෙමෙයි මේ ලියන්නේ. අපේ ඒකනේ. අර අපේ මේ ඔයා කියමුණ සංවර රටේ. ඔව්. මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ටග්ගාල වචනයක් නෙගන්නේ අපි. දැන් මේ මනරම් රටේ උපදින්න මට වාසනා මාල ගන්ධමාලි පවරි කියනවනේ. මේ මරුණොත් මොකද ලේ පොදක් දැක්කොත් ඒ මතුරුයක් මරලා දැක්කලේ නැත්තම් එඩියහනක් ඇහුනොත් ඒ රතිඤ්ඤා පුරහන කියලා කියන්නේ අනුත්ප්‍රාසයට එතකොට ඒක තමයි මම මේ කෙල්ලුවේ නටහල්ල එහෙම ඉඳ හැබැයි ඉතින් ශෘංගාරය වගේ දේවල් ශෘංගාරාත්මක දේවල් ලියවීම ඊට වැදගත් ඒක තහනම් විශයක් නෙවෙයිනේ අපේ අපේ අර කිව්වාගේ සදාචාරාත්මක රටේ ලිංගික විද්‍යාව උගන්වන්නේ අපි හරි අමුතු જાතියන්නේ අපි අපේ උසාවියට ගියාම අර පොතේ අත ගහලා තමයි උසාවිය පටන් ගන්නෙ සියලුම නීතිමා දන්නා බවට සපත කරමි කියලා. හැබැයි එක සිලබස් එක නීතිය පෙන්නන්න මට ස්කෝලේ නෑ. හැබැයි අපි වමෙන් ගිහිල්ලා හැප්පුණොත් එහෙම උසාවියට ගියාම දන්නේ නැහැ මහත්තයෝ කියන්න බෑ. අප දකුණේ ආයතන කියලා දැනගත යුතුයි. හැබැයි නීතිය එක පොතකවත් නෑ අපි
ළමයින්ට විෂය උගන්වන ලෝකලෙජ් මෙන් ඕන ඉතින් රටේ ලෝකලෙජ් දැන් නැහැ නේ හැමෝම ඒ වගේ අපි ලිංගිකත්වය කියන්නේ නැහැ ලිංගිකත්වය හැංගුවා මට මතකයි සමාජ අධ්‍යයන පොතේ මගේ තිබ්බා ඉස්සර මේ 9 පන්ති සමාජ අධ්‍යයන පොතේ මේ ඔලිම්පික් පිළිරුවක් තිබ්බා ඒක හෙළුවෙන් ඉන්නේ පිළිමේ පිරිමේ පිළිමේ ඒකේ පුරුෂ ලිංගය පේනවා අපේ මේ මගේ මට සමාජ අධ්‍යයන කියන්නේ වසන්ත විස් ඒ පාඩම වයින් කරා ගොඩක් වෙලාවට ඔබ ගොඩක් පාසල් වල කියනවා දුකනම මහත්මයා අපි ගිය දවස්වල සෞඛ්‍ය පාඩම වෙනකොට ඒ පිටුව මගේ අරලා තමයි ඊළඟ පාඩම ප්‍රජනනේ අපි හරි කුතුහලෙන් ඉන්නවා දැන් 10 පන්ති ප්‍රජනනේ පාඩම දැන් මෙවයි කාරවිස් කරයි කියලා මිස් එක ඒ පිටුට ගයින් කරලා ඉන්න පාඩම් පටන් ගන්නවා ඒ පාඩම තේරෙනවනේ අපි ඊළඟ පාඩම කියනවා ඒ වගේ අපි එහෙම ආර දේවල් හංගපු නිසා තමයි අපිට මේ වල ගොඩක් හානි වෙලා තියෙන්නේ ඒ නිසා මම හිතුවා එහෙම ප්‍රශ්නයක් නැහැ බැලුම් එහෙමත් මම නිවැරදි නම් මම නිවැරදි පස්සෙ දැන් බැනපුවයි මේක අය අගේනවනේ ඒක මම දන්නවා අපේ රටේ එහෙම වෙනවා ඉතින් මගේ ප්‍රകൃති ලිංගිකත්වය ප්‍රകൃති කාම කාමේ හරි වැදගත් විකෘති කියන්නේ දැන් ඔබ උඩුකුරුව සයනේ ඉන්න සුදා සොඳා කියලා මම ලිව්වහම බැන්නනේ ඉතින් ඒක හරි ප්‍රകൃති ආශාව ඔක අනිත් පැත්ත හැරලා ඉන්න කෙනා නම් තමයි මේ විකෘති වෙන්නේ නේ ගොඩක් මේ පහුගිය කාලේ දේශපාලඥයෝ අනිත් පැත්ත හැරලා නේ කරන්න කිව්වේ දේශ එහෙමුත් විකෘති මේක මම ඒත් එක්කම මේ ඇත්තට මම කතා කරන්න හිතිය මාතෘකාවකට ඔබ අදිතාල බහැදුවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය. දැන් ඇත්තටම අපි ඉස්සර දුකම හත්මයා අපි ඉස්කෝලේ යනකොට විහාටුවක් එකතු කරගෙන ගිහම හරි ආසාවෙන් කුරුල්ලෙක් ඉන්න තැනක් බලන් ඉන්නවා ගේ කොහෙද වත්තේ විහාටුවක්. ඇට ಜಾති ගේන්න ගියපුවහම මදටියට සියඹලට හොයනවා. අක්කපාන කොහොමද මුල් අදින්නේ කියලා දන්නවා. දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය ඔය කියන හැම එකක්ම කඩෙන් ගන්න පුළුවන්. මොකද හිතන්නේ ඔන්ලයින් ක්‍රමයකට යනවා. विद्यालय ඊට ඊට පෙර සිලබස් එකක් තිබ්බා සිලබස් එක හදලා තිබ්බේ ශිෂ්‍යයන්ට ඕන විදිහට දැන් ඒක මේ මෑතක අයින් කරා දැන් සිලබස් නැහැ ඒ කියන්නේ එන්නේ අපි අපේ ඔක තිබිලා අපි මෙහෙම 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 ඇවිල්ලා සිලබස් හදාගෙන හතරස් කොටු හදලා හදලා ලස්සන රවුම් බෝල් ළමයි හතරස් කොටු කපලා ඉස්කෝලේ ගිහින් දානවා දැන් ෆින්ලන්තයේ අද පාඩම ළමයින් අහන්නේ මොනවාදගේද ගැ අපි අද වතුර ගැන ඉගෙනගමු ආ රයිට් වතුර ගැන නෙමෙයි අපි අද අපි වැවට යන ආයතන ප්‍රින්සිපල් වල කවුද වතුර ගැන ඉන්න සයන්ස් ආයතන යන අද ළමයි කියලා වැවට බයින වැවට පහලන්නලා දිය කෙලි කරන ගමන් තමයි මේ සී මොකද O2 හරි එහෙම උගන්නන්නේ මේ වතුර ඊට පස්සේ වතුරින් ගලන්නේ මොහරි මාර්ග මොනවද ඇල ඇල කියන්නේ මොකද්ද ගඟ කියන්නේ මොකද්ද වගේ හරි පරිසර බද්දයි අපි දැන් මේක අපි පරිසරෙන් ඈත් කරලා කොහොමද ගිහලා ඔටෝ उंटी නෙදර්ලන්තෙ මම හිටිය කාලේ මට මතකයි මේ ඒගොල්ලන්ගේ කින්දගාඩන් වල තියෙන්නේ මෙහෙම ලොකු හිලක් තියෙනවා වතුරේන ඒක වහලා තියෙන්නේ මෙහෙම ඇල මාර්ග තියෙනවා වැලි කොට්ට දාලා තියෙනවා අතරින් ස්විච් එකකින් අරක ඇරියාම වතුර බාර එන්න පටන් ගන්නවා මේ ළමයිගේ ක්‍රියාව තමයි ටක් ගාලා අර කා මේ ඇල වැලි කොට්ට වලින් වහලා වතුර බ්ලොක් කරන එක ඇයි මේක ඒගොල්ලෝ රටේ කරේ නෙදර්ලන්තයේ තියෙන අඩි 6ක් 7ක් මුහුදට පල්ලේ. කොයි විලියෝ මුහුද ගලන්න පුළුවන්. ඒ සඳහා සමන් ලෑස්තිලා ඉන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේම. කින්ද ගාඩ්නේ දා උගන්නේ. අපේ කින්ද ගාඩ්නේ තියෙන මොකද? අර මකරගේ කටෙන් ගිහිල්ලා පුකෙන් ඉලියන එකක් තියෙන්නේ. දැන් මොකටද ඒක? ඇත්ත. ඉතින් අපේ රටේ තියෙනවා හරියද නම් මොකක් හරි කෘෂි කර්මය අදාළ නැත්නම් වාහනක්, වේල්ලක්, වක්කඩයක් බඳින්නේ හැටි ළමයින්ට කියලා දෙන්න. මෙන්න මෙතනින් තමයි ආරම්භෙන්න පටන් ගන්න. ඊට පස්සේ අපි මේ ආසියලෝ අධ්‍යාපන කටයුතු ටික ලස්සනට කරලා විභාග පාස්සල වෙන මැෂින් ටිකක් හදාගෙන ඉන්න හරි මානසික මේවා නේද මේ එන්න එන්නම දැන් මේ මේ මේ
මේ වර්තමානයේ මේ සූම් තාක්ෂණ නිවුස් ඉගෙන ගන්න තව අවුරුදු බාන මේ 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 දැන් පෙර පාසල් නොගිය පූර්ව ළමාවිය පන්ති වලට නොගිය ළමයි තව අවුරුදු 15 20 කින් බාන මොකද වෙන්නේ කියලා දැන් මේ පහුගිය කාලේ කෙල්ල බෑග්ගුවන් පිහින් එන්න තරුණ પરම්පරාව අවුරුදු 20 પરම්පරාව හරියට බාන මේට අවුරුදු 20 කට 25 කට ඉස්සර සාහිත්‍ය අපින් අයින් කරානේ විශේෂයෙන් රසවින්දනේ අයින් කරපු පරපුරය රසවින්දනේ විඳ ගන්න බැරි પરම්පරාව තමයි දැන් ෂණිකව මිනි මරා ගන්න බෙල්ල කපන්නේ තමන්ගේ සහෝදරයේ සහෝදර තමන්ගේ සහෝදර යාළුවා ගර්ල්ෆ්‍රෙන්ඩ් බෙල්ල මිරිකලා මරනකොට ෆෝන් එකේ ෂූට් කරන යාළුවා හැදෙන්නේ රසවින්දනේ නේද ෂූට් කරන යාළුවා අපි නම් ගිහිල්ලා අරුට දෙකක් නෙලලා කෙල්ල වේර ගන්න හරි කෙල්ල වැරද්දක් කරත් නේද මේ මේක මේක ෂූට් කරලා Facebook එකේ දාලා තිබ්බනේ අර කෙල්ල මැරෙනවා ඒ தത്വයටපත් වෙන්න ප්‍රධානම හේතුව සිලබස් මේක විශ්වවිද්‍යාලයටත් අදාළයි ඒ වගේම ඔබතුමා මෙතනදී කතා කරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම දැන් ඔබතුමා ගොඩක් තරුණ තරුණියන් එක්ක ඒ වගේම නව නිර්මාණකරුවන් එක්ක ගොඩක් වෙලාවට වැඩ කරලා තියෙනවා මේ විශ්වවිද්‍යාල වලින් බිහි වෙන තරුණයන් තරුණියන් බලන්නේ මොකක් හරි මේ ඒ කියන්නේ වයිට් කොලර් රැස්සාවක් තමයි බලන්නේ හැබැයි අපේ ලංකාව කෘෂිකාර්මික රටක් කවුරුත් විශ්වවිද්‍යාලෙන් එළියට ඇවිල්ලා ගොවියෙක් වෙන්න උවමනාවක් නැහැ කාටවත්. ගමේ ඉන්න තාත්තා පුතා එහෙම තමයි යන්නේ. අපේ රටේ මේ මොඩ් ගොවියා කන්සෙප්ට් එක ගේන්න බැයිද? ඔබතුමා මම දන්නවා ශූර ගොවියා ඒ වගේ කෘෂිකර්මාන්තයට විශාල පිටිවහලක් කරපු කෙනෙක්. ඒ වගේ මේ සම්බන්ධ රැකියාවල නියුතු වෙච්ච කෙනෙක්. ඔබතුමාගේ අදහසක් ඔබතුමාගේ මම කියන කන්සෙප්ට් එකක් අපේ රටට දෙන්න බැයිද? මම කියන්නේ මම මුලින්දම්ම පවත්තන් ඇවිල්ලා ශූර ගොවියා වෙනකම්ම ගෙනාවෙත් ඇත්තට මේ මොඩර්න් ඇග්‍රිකල්චර් කියන එක නැත්නම් ඇග්‍රි බිස්නස් කියන එක තමයි ඇත්තටම අපි තමයි ඒකේ ලොකු මාතෘකාවක් කතා කරේ. අර අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට ඒ වෙලා තියෙන්නේ මම මංකේ මුල අධ්‍යාපනයේ පෙර පාසලෙන් ඉඳන් වැඩදිච්ච එක. අපි ඉස්සලම අහන්නේ කවුරු හරි වෙන්න ඕනේ කොහොම පන්ති කියන්නේ one day I want to be a doctor. හරි ෂෝක් ආසයි ටීචර්ස් ලා. one day I want to be an engineer. වන්ඩේ වෝර බ්ලා ටීචර් ඕ වට් එවර්. තව මේකෙක්වත් කවදාවත් ඉගෙනුවේ නෑ one day I want to be a farmer කියලා. ගොවියා සාත්තගේ ඐඩෙන්ටි කාඩ් එකේ නැත්නම් උපැන්න සාත්තගේ රැකියාව ගොවිතැන කියලා තිබ්බ මිනිස්සුන්ගේ ළමයි ඉස්කෝලේට නොගත් අත්දැකීම් මන් තියෙනවා. ගොවිතැන කියන්නේ රස්සාවක් නෙවෙයි. එහෙනම් මේ ළමයි ඉස්කෝලේට ගන්න බෑ කියපු උදාහරණ මාගාව තියෙනවා. මං කියන්නේ දැන් දැන් එකපාරටම ඔයාලා එකපාරටම කාබනික වෙන්න ඕනෙල එකපාරටම ඇග්‍රිකල්චර් හොඳයි කියලා ගන්න බෑ ඇග්‍රිකල්චර් කියන්නේ ලෝන් ලෝන් ටර්ම් ප්‍රොජෙක්ට් එකක් ඒකට ඒකට අවුරුදු 20 30 30 අපි හැදෙන්නේ ඒක ඒ ඔළුව අර මුලදීම හැදුවේ නැතෝ ඉස්සර තිබ්බ අපිට පරිසරය නැත්තම් කෘෂිකර්ම විශේෂ සඳහා ආදර්ශ ගෙවත්තක් හැදීම ඒ වගේ දේවල් තිබ්බයි මේ ළඟදී මේ මං කියන්නේ නම මම කියන්නේ විශාඛා විද්‍යාලයේ අපි කරන්න ගිය ආදර්ශ ගොවි ගෙවත්තකට දෙමව්පියෝ විරුද්ධ වුණා වෘද්ධිගුරු සමිතිය අපේ ළමයි ඉස්කෝලේ යවන්නේ මේ මඩ ගාගෙන ඕවා කරන්නේ නෙවෙයි කියලා එතනින්නම් වැඩේ වරදින්න පටන් ගන්නවා ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යාමයි විශ්වවිද්‍යාලය කියන්නේ මහ ලොකු ශිෂ්‍ය විද්‍යාලයක් නෙවෙයි අර ලදරුවාම එතනට යන්නේ ඒ ඒ ඒ අඩු මනසම තමයි එතනට යන්නේ ඒ මන්දබුද්ධිකම එතනට යන්නේ එහෙනම් අපිට අපේ බැචලරිටිය ගොඩක් ඒවා මන්දබුද්ධිකයෝ ඒ කියන්නේ හරියට පාඩම් කරනවා හරියට ගණන් ටික හදනවා රීටි වාගේ පාස් වෙනවා. ඔච්චර එළියට ගිහිල්ලා දැන් අද වෙනකොට මට මුණ ගැහෙනවා. අපිට රසා නැහැ මචං. අපි මේ විරෝධතාව පාන්නවා. ඉතින් රසා හොයාගෙන නැහැ. දැන් මම මේ අවුරුදු විශ්වවිද්‍යාලයෙන් අවුට්ල අවුරුදු 25කට 30කට පස්සේ තමයි මම මේ රජයේ සේවයකට ගියේ. මම දැන් මහවැලි අධිකාරී මාධ්‍ය ප්‍රධානී හැටියට ඉන්නේ. මගේ ජීවිතේ පළවෙනි ජොබ් එක ආණ්ඩුවේ. රාජ්‍ය සේවය. නැත්නම් මම ප්‍රයිවට් සෙක්ටර් එකේ මගේ ඩිග්‍රිය අදාළ නැහැ මගේ මුකුත් අදාළ නැහැ වසන්ත දුක්ගන්නාරාල කෙනෙක් හදාගත්තම ඒ නිසා මම CIC සමූහ ව්‍යාපාරය අධ්‍යක්ෂවරයෙක් හැටිටියා ඊට පස්සේ CSR අධ්‍යක්ෂවරයෙක් හැටිලා මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටිලා විවිධ කම්පැනි වල ඊට පස්සේ ඒ වගේම ලංකාවේ top 10 කම්පැනි කීපයක මම අධ්‍යක්ෂවරයෙක් හැටිලා වැඩ කළා ඒ ඉඳලා තමයි මම මේ රාජ්‍ය ආයතනයකට එන්නේ ආරාධනින් මම යන්නේ එහෙම තැනකට එන්න තමන්ගේ වෙනුවෙන් හදාගන්න समहार हाम तुरे बन हाँ गोड़ा से एक क्या उदू हाम तुर क्यों बन मन हमें रस बात हाम तुर तीन कुनवार पे लगे तीन हो गए ना तो आप यार हाम तुर के बने हम एक ना विधि है विनाश
विश्वविद्यालय औट पटंग हेमोम उड़ेटे स्किल स्किल डेवलपमेंट करियर गईडेंस मारायतन तीरोसा रस इल मिंग गुडा किन्नो रस दीगा विनसुन तो गुडा का मे विनसवा इन कंपनी किन्नो सेक्टर्स की अब विनसुना इनको रसा मेरे गलपे अर टीका कम तीन रस आवेट इन गेपकमंट अल एसी रूम एसी रूम आई इन सर विशेष कृषिकर्म विद्या पेरादेनी विश्वविद्यालय तक मैं कला वेडगर आचार्य मारबे आचार्य समर सिंग आधुनिक इतने हमले कृषिकर्म उपाधि सदा वेकन्सी प्रमाण मैं अप्लीकेशन दें अप्लीकेशन दाला कृषिकर्म उपाधि करा मास्टर्स करें विषय एम फिल मास्टर करा विषय विनास्कर अग्रिकलर गैंडल अग्रिकलर रहा है समान अग्रिकलर फैकल्टी पास आउट भूगोल ये तो फार्म सेक्टर के वेडकर अब मुलती बल्ट बैग फार्म वेडकर कंपनी तीन मुंगा होते हैं निधर अंत अग्रिकलर डिग्री दिखने कसा दिबंदी खेलो असल मम्म वेल तरफ स्कूल स्कूल पेर अटे मोडल सटा असल के माम हर आशा माम या हर असल प्रसेंट कल पीना फोटो कल सेलफी कल मैं अयो मे मम्म कृषिकर्म उपाध्य नग्गना मेन मे ट्रैक्टर ट्रैक्टर एक डोस मे ट्रैक्टर इलेवन पैना मन माले इंकेम तीन सर ट्रैक्टर गलवला गलवल आबू हाइक रहा अने सीएम अग्रिकलर मेशन दीवन ताक्षणिक कृषि कार्य कॉलेज सर्टिफिकेट मगुट लेसी आडंबर अग्रिकलर दिखा दिन अभी मकर की कटिंग दिंगला सिलेबस हरी बैकवर्ड एम वेडसट अंत अभी विश्वविद्यालय एन को पटंग तीन इट वस्ते आने यवा मन प्राइवेट कंपनी का मम्म सहभागना मेरे वेदगा कंपनी का सैशन मेमी कोरोना संगति सूम नवर मम्म मेहूदा अभी आई दिन वर्कशापे मोरल डेवलपमेंट इट वस्ते वर्क पर्सनालिटी डेवलपमेंट तमंग किन सत्ट जीवत्ते सत्ट रसावकरा सत्ट रसावकर को प्रोडक्टिविटी वेडी वगैरह वाले रसवत्ते अभी हम राज्य सीवे प्रधान महासेन का राज्य आयत महिता बहुगे मे और दिखे दिखा हमारे राज्य सीवेटे एंडे पाकिल मट इन हर अकउंटे हेदे मे और राज्य सेवे और दुड लाभ बुरी आफीस फैन दागने टेलीफोन पाचे लाभ उदे अना मार बे ट्रई ट्रफिक अट हदी आफीस अभी दूसरे हावस अट हेदे मे महाटीर मोमेंट लंका टापा देश यादम अलस्तन वाला मे पुंचीराट मुकड़ते विमद मे पुंचीराट मे नमेट कड़ा मुकड़ अलाभाव
ඒක කැඩුවේ කියලා අපි දන්නේ ඒක මේ ප්‍රභාකරන්ට අවශ්‍ය නිසා ඒ දිනන්න අවශ්‍යතාවය නිසා තමයි ඒක දුන්නේ ඒකත් එයා පිළිගත්තේ නෑනේ එයා කියන්නේ මේ බලන්න ඉන්නේ මේ හරි මෙහෙම ළඟ ළඟ ඉන්න ඕන තැන් හරි මෙහෙම කරන්න ඕන තැන් එයා ලස්සනම උදාහරණයක් කිව්වා මේ මහව කෝච්චි කියන්නේ ආදි කවුරු හරි ඒකට රිසර්ච් කරගන්න මහව කෝච්චි අප්පුහාම උදේ බත්පතක් බඳගෙන රාජ්‍ය පරිපාලන ඔෆිස් එකට එනවලු වාදු ඉඩමක අස්සනක් ගන්න ඒ ඉඩමට අස්සන් ගහන එකනේ අනිත් පෙට්ටිය යනවලු මහවිදම් කොළඹට මේ දෙන්න කොළඹට ඇවිල්ලා දෙන්න අස්සන් කරගෙන ආපෝ මහවට යනවා මෙන්න මේ සිස්ටම් එකක් හැදිලා තියෙනවා අපිට ඒ නිසා රාජ්‍ය තන්ත්‍රය හරිම ස්ලෝ වැඩ කරන්න වේගවත් මිනිස්සු වැඩන්නේ හොඳ ස්කිල්ස් එක මිනිස්සු වැඩන්නේ මොකද අර ඇවිල්ලා තියෙන අර පරිපාලන උපයෝගී අර උපාධි හරියට ඒ ආර් එෆ් ආර් වාහනයක් කම්පැනි එකට වාහනයක් හදන්න සතියක් යන්නේ නැහැ අලුත්ම වාහනයක් හදන්න මේ වාහනේ රිපයර් එක සඳහා පර්මිෂන් එක ගන්න මාසෙක ආවම කියනවා ක්‍රියාවලිය අර ප්‍රොකියුමන්ට් එක මෙතන යන විතර එකිනෙකාට සැකයි බයයි එහෙම මුලින්ම හදලා තියෙන්නේ එහෙම අපිට ඇඩ්මිනිස්ට්‍රේෂන් උගන්නන්නේ එහෙමයි කොටේෂන් තුනක් ගන්න ඉතින් ඒ වගේ ඊට පස්සේ අස්සන් දෙකක් ගන්න මේතර වැඩි මුදලක් ගන්නවා නම් ඒකට බෝඩ් අනුමැති වෙන්නේ ඇයි කියන්නේ යන්නේ ඒ වගේ පොඩි වගකීමක් දෙන්නේ නැහැ නේද හැබැයි පුද්ගලික ආයතන වල එහෙම නැහැ පුද්ගලික සේවය එහෙම නැහැ ඉතින් මම කියන්නේ ඒකයි අර IOC ලාබයි ස්පෙට්කෝ පාඩි ඔය මම කියන දේ තමයි අපි දැන් ගොඩක් ඔබතුමාගේ දැනුමත් එක්ක ඔබතුමාගේ අත්දැකීමුත් එක්ක අපි කතා බහ කියා ඔබතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන අපි කතා කරමු ළඟදී මම හිතන්නේ පුතාට ගීත නිර්මාණයක් සිද්ධ වුණා. හැබැයි ඒකේ බොහොම රසබර කතාවක් තියෙනවා. ඔව් මේ රසබර ජනප්‍රිය කතාවක්. ඔව් ඒක ගැනත් අපි පොඩ්ඩක් කියමු. තව එක මේ මේ අපේ විරිඳ මනෝජා සහ පුතා දුව සඳපිනි. සඳලෙද තුන්දෙනා එකතු වෙලා මම හරි අවිවේක නිසාම මම ජීවිතේ මට පුතා වෙනුවෙන් ගීතල් ලියන්න හම්බුනේ නැති කරනවා කරනවා. අර ගෙදර තියෙන අගයන්නේ නැහැ නේද? වඩු අය ගෙදර පුටුව නැහැ වගේ. මේ හරි හරි කරමු කිය කිය කර කෙරුන්නේ නැහැ. මේගොල්ලෝදී ඒක මගෙන් වැඩි ගන්න තියෙන උපක්‍රම තමයි. මට හොරා සහන් රංග වලත් එක්ක කවෙලා මියුසික් ට්‍රැක් එකක් හදලා සහන් සහන්ගේ වැඩක් හැටියට අපේ ගෙදරට ඒකවල මං එක ලියලා මෙයාලා හොරෙන් එක වොයිස් කළා මේ සිරස ප්‍රෝග්‍රෑම් එකේදී මාව සර්ප්‍රයිස් කරා ඉතින් සින්දු ඇතර මල් බන්සාරිය ඒක ඊට පස්සේ වීඩියෝ ගත කළා දැන් පුතා ඇතරම පුතත් ඇතරම ඉගෙන ගන්න ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් ඉතින් යා ඒක මම කියෝගේ මම කියේ කලාව කරාට තමන්ගේ අදාරන්න ඕනේ ආසයක ඒක නම් ඒක කරන්න ඕනේ මම හිතන්නේ පුතා නර්තනය පැත්තෙන් ඕ එයා මම කියන්නේ ඒක ජාත්‍යන්තර පාසල් වල අර අපේ සිලබස් ප්‍රශ්න ටිකක් අඩුයි ඒවා ටිකක් අමාරුයි කියලා මිනිස්සු කතාව ලක්ුණාට අපේ පුතාලා නැටු උඩරට පාතර නැටු නාට්‍ය රංහා රංග කලාව මේ මේ ෂේක්ස්පියර් ඔක්කොම ඉගෙන ගන්න බැලේ ඔක්කොම ඉගෙන ගන්න භාෂාවනුත් එහෙමයි හැබැයි අපි දැන් අපේ මධ්‍ය විද්‍යාලවල මොනවද ඒකද එන්නේකද අපි පොඩු පොටු වෙලා ඉන්න පොඩි එකද ඒ නිසා මේ සිලබස් වල තියෙන ප්‍රශ්න මෙයාලා පොඩි කාලේ නම් අනිවාර්යයි 10 පන්තිරේ නිකන් නැටුම් එතකොට මෙයා මැනේජ්මන්ට් කළමනාකරණය කරන්න ආවත් නැටුම් මෙයා ඩාන්ස් කැප් පුතා සඳලේ ඩාන්සින් කැප්ටන් වලයි සිටි එතකොට ඒ යුගයේ තමයි රුසියාවට ගිහිල්ලා ලොකු සම්මානෙකට තරන් ආවේ ලංකාවේ කොහොමත් හැමදාම මේ විද්‍යාල අතර තියෙන නර්තන තරගාවලිය වල ෆස්ට් වෙන ලයිසෙන්. ඒකට හේතුව ඒ සිස්ටම් එක හදලා තියෙන්නේ හරි හරි බොහොමයක් වෙන්න. අච්චර මහා මහා කලා විදුවල් ලයිලා පෙරදිලා යනවා මේගොල්ලෝ. මටත් වෙලාවකට දුකයි මම මධ්‍ය විද්‍යාලයක ඉගෙන ගත්ත කෙනෙක් හැටියට. අනේ අර මිනිස්සු පෙරදිලා යනවා මේ අපේ පුතාලා. ලයිසෙන් එකේ හොඳම සිංහල ජන ගී ගායනයට හැමදාම සම්මාන ලබන්නේ මුස්ලිම් දෙක්. අපි සිංහල ස්කෝලේ ගේම chance එකක් හම්බෙනවා. නෑ. उट ऑफ द बॉक्स प्ले करता मोन विषय तेम प्ले कर अभियोग अभियोग बार भाई हेमदेम उगा विषय लाभ अभी नावता सकाशल मेदल मे दिन वाल मेटी आचार्य सुनील जयंत नवरत् पार्टी अभी विषय अहम निर्माण पावती अब महित महा लुक पिम अंड ඉර දෙය කියලා අපේ රටේ මේ තියෙන හතරස් කොට ඔලු නමුත් සිලබස් වලට යම් යම් ප්‍රායෝගික කාරණා එකතු කරමින් ඉන්නවා ඉතින් මටත් ඒ වෙලාවේ chance එකක් හම්බුණා මේ වෙලාවේ දැන් අපේ පොත්වල මහවැලිය ගැන ඇතුළත් කරන්න මට chance එකක් ආවා මහවැලිය සහ වාරි සාක්ෂිනේ පිළිබඳ ඒක උගන්වන්න එපා අපේ රටේ මාර දෙයක් නේ මේ සත්පුරුට අඟලක් ජල බහින
लक्षण विषय कृषि कार्मिक आयता प्रायोग विश्वविद्यालय कृषि कार्मिक आयता विश्वविद्यालय तरह हरिश्लो ඔබතුමා මේ තරම් අත්දැකීම් වලින් පරිණත වෙනකොට මේ තරම් දුරක් යනකොට ජීවිතේ මගහැරිච්ච දේවල් තිබුණ නැද්ද ජීවිතේ නැති වුණු දේවල් තිබුණ නැද්ද ඔව් ගොඩක් ඒවා තිබ්බා ඒනට මම ආරය මං හින්නේ හැම වෙලේම ලද දෙයින් සතුට වෙන්න උරුදු නැහැ මේක ප්‍රශ්නයක් නැහැ විශේෂයෙන් මට මං චිත්‍රපටයක් කිරීමේ මාර ආසාවකින් අවුරුදු 15කට පෙර පෙළෙනවා පිටපත් ලියමින් මම ලොකේෂන් පවා බලමින් තිබ්බේවා මට ඒ සිනමා सिनेमा पटे अद्यक्षण आशा गिली समाज मम्मी मादी टाप की वेरद मम्म सिनेमा पट कर मट दुख समाज मराधि मादी टापी मगते लद्दी सतुट मट हेम मिस्वेच मम वे घन हे मम आपो आपो हेर बल समहार मिस्वेच के एदलाट एरगन आपो कर्ण मैं सिनेमा पटे मट हेम तम करे इट आगे जीवित समहार मगे विवेक सूर्य मम 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 मठ समहार आलोतर सतुट साध भवर्तन वेरी मेसी वेडकर विनोद गमन विनोद मंगी राजकारी गमन मम हे भाई राजकारी गमन विनोद राजकारी गमन वलिंग विनोद इतकोटे हरी सतुट मम मंग वेडगट की होते मंग पला सूय विट बस मम इन निर्धारी आगे स्वरूप अलगट दुलगट फैन नाला इन पूरा मैं ट्रिप राजकारी गिहन देवल वेंकट गाने मैं बस मगे निरोगी मगे अति गिड़ते मम मगे का बीप बेटर मगे तीन वेरदी कैम भीम स्वरूप නිසා මම මගේ මම මම හොඳ නිරෝගී පුද්ගලෙක් නොවේ ඒ නිසා ඒක අය ගන්න බෑ අද ඒ වගේ දේවල් ගැන මම ටිකක් පොඩි වෙනවා ඒ තුලින් ඉන්න ටික හරි සතුටින් සිටීම තමයි මගේ වැදගත් මගේ ආශාව දෙ ඊට පස්සේ දරුවෝ දෙන්නගේ ඉදිරිය ඒ දෙන්නා කොයිතැනින් ඒ දෙන්නගේ වැඩ මම දැකලා ඉවර වෙන්න පුළුවන් කියලා තමයි බලවල ඉඳිති මම පුළුවන් තරම් ඒගොල්ලන්ට උගන්වන්න උත්සාහ කරනවා विश्वविद्यालय නටගමින් රංගපාමින් සින්දු ගීමින් විභාගේ පාසල විශ්වවිද්‍යාලයනි අවසාන වශයෙන් මේ කතා බහ ඉවර කරන්න පන්ති ඔබතුමාගේ පණිවිඩය මොකද්ද මේ අපේ තරුණ ප්‍රජාව වෙන්නේ මං කියන්නේ අපි වෙනස් නොවුනොත් අපිට රටක් වෙනස් කරන්න බෑ අපිට මේ අවුරුදු 70 ගානක් වෙනස් කරන්න බැරි වෙන්නේ අපි වෙනස් නොවන හින්දා අපි හැමදාම එකම කෝක හිටියේ නේද තමන්ගේ වැඩේ ගම වෙනස්කම් පටන් ගන්න තමන් හැසිරෙන විදිහින් කතා කරන විදිහින් නම්ම ලියන කියන දේින් නම්ම වෙනස් වෙන්න පුළුවන් නම් රටක් හැදෙන්න අවශ්‍ය නේද. එතකොට ඒවා කරන්න පටන් ගත්ත ගමන් හිතන්න
හිතන විදිය අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ නිසා හිතන විදිය වෙනස් වුණාම ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි එක තැන පල් වෙන જાතියක් බවට පත් වෙනවා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ බොහොම රසවත් හරවත් කතා බහක් අද අපි කරේ මේ ටෝක් විත් ඉෂානි වැඩසටහනත් සමග අපි හැමෝම දන්න අඳුරන වසන්ත දුක්ගන්නාරාල මහත්මයා දුකායියා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ලොස්තුති ඉෂානි.